විශේෂයෙන් මේ කොවිඩ් අර්බුදය අද ඉතාම භයානක තැනක තියෙනවා. අපි දන්නවා කොවිඩ් ආපු මුල් අවදී අපේ රට මාස දෙක තුනක් වහලා තිබුණා මට මතක විදිහට. හැබැයි අද වෙන විට ඒ කොවිඩ් පළමු රැල්ල නිර්මාණය වුණු වෙලාවට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් මේ දෙවන රැල්ල ඉතාම කෙටි කාලයක් ඇතුළත වාර්තා වෙලා තියෙනවා. ඊට වැඩිය තියෙන බරපතල තත්ත්වය තමයි අපේ රෝහල් වල දාරිතාව ශීඝ්‍රයෙන් ඉක්මවා ගිහිලා තියෙනවා. දැන් කොවිඩ් පළමු රැල්ල ඇති වුණ අවස්ථාවේ රෝහල් වැහුවේ නැහැ. දැන් මම නියෝජනය කරන කුණෑ දිස්ත්‍රික්කයේ කුලියාපිටි රෝහලේ වෛද්‍යවරු 12 දෙනෙක් ඇතුළු 43 දෙනෙක් මෙලොවට නිරෝධායනයට දාලා තියෙනවා. ඒ 11 වාට්ටුවේ කොවිඩ් රෝගියෙක් හඳුනා ගැනීම හරහා ඊට දින කිහිපයක කාලයක ගරු මහලේකම්තුමා මාත්‍රේ රෝහලට ගිහිල්ලා ආවා. දැන් නමුත් මේ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ආණ්ඩුවක් ඉදිරිය ගන්නව පේන්නේ නැහැ. අද ගම්පහ දිස්ත්‍රික්කේ විතරක් නෙමෙයි කුරුණෑල දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවක කොවිඩ් රෝගීන් දවස ගානේ හම්බ වෙනවා. හැබැයි මේ රෝගීන් ආණ්ඩුව පැත්තෙන් වාර්තා කරන්නේ එක්කෝ බ්‍රැන්ඩික්ස් පොකුරේ රෝගියෙක් කියලා, එහෙම නැත්නම් එයාලගේ ආශ්‍රිතෙක් කියලා. හැබැයි මේ වෙනකොට පැහැදිලිවම ඒ ආශ්‍රිතෙනුත් නොවන කිසිම අර කන්ටැක්ට් එකක් නැති පිරිස් සමාජයෙන් හම්බෙලා තියෙනවා. හැබැයි ඒවා රජය අනාවරණය කරන්නේ නැහැ. ඒ නිසා තියෙන ඉතාමත් බරපතල තත්ත්වයක්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු බ්‍රැන්ඩික්ස් රෝගීන් 1500 වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එක රෝගියෙක් කන්ටැක්ට්ස් 10ක් තිබුණා නම් ඒක 15000 වෙනවා. ඒ 10ට තව 10ක් කන්ටැක්ට්ස් තිබුණා නම් මේක 150000 වෙනවා. ඒ නිසා මේ වෙනකොට සමාජයේ ලක්ෂ 1මාරකට වැඩිය කොවිඩ් කන්ටැක්ට්ස් වෙච්චි පුද්ගලයෝ ඉන්නවා. හැබැයි රජයක් විදිහට මොනවද ගන්න තියෙන ක්‍රියාමාර්ග? අඩුම ගන්න PCR පරීක්ෂණ ටිකවත් හරියට කරනවද? නැහැ. මේ ගැන රටේ අවධානය යොමු කරලා තියෙනවද? නැහැ. සෞඛ්‍ය ඇමතිතුමිය මේ විකාර දඩවනවා. එදා පාර්ලිමේන්තුවේ අපි මේ ගැන ප්‍රශ්න කරනකොට කතානායකතුමා පාර්ලිමේන්තුව කල්දැව්වා. සෞඛ්‍ය ඇමතිතුමිය මොනවද හැලී වගේක් දඩෙව්වා. මේ විහත්මගේ ආණ්ඩුවේ වියතුන් ඉන්න ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිතුමියට සෞඛ්‍ය ගැන මෙලෝ හසරක් දැනුමක් නැහැ. එතුමියට දුන්නා නම් ඔන්න රත්නපුරේ පැත්තේ හින්දා ඔය මැණික් පතල් කර්මාන්ත හරි මොකක් හරි එහෙම නැත්නම් වැවිලි කර්මාන්ත හරි ඒ ප්‍රදේශයට ගැලපෙන එහෙම නැත්නම් කාන්තා වනිතා කටයුතු වගේ දුන්නා නම් කමක් නැහැ. හැබැයි සෞඛ්‍ය පිළිබඳව කිසිම දැනුමක් නැති අත්දැකීමක් නැති සෞඛ්‍ය ඇමතුමියක් දාගෙන මේ වියතුන්යයි ඉන්න කියන ආණ්ඩුව කරන්නේ තනිකර පිස්සු කෙලින්නේ. මේ වෙලාවේ මේ රටේ අති බරපතල තත්ත්වයක් මේ කොවිඩ් අර්බුදේ තියෙනවා. හැබැයි සතේකට මායින් කරලා නැහැ. දැන් අපිට ආරංචි ඊයේ ඔවුන්ගේ කණ්ඩායම් රැසීමේ බඳුලගුණවත්තර මහත්තයා PCR පරීක්ෂණයක් කරලා කියලා භාගයක් නැගිටලා ගිහිල්ලලු. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ අයටත් මේ කොවිඩ් අර්බුදේ දැනිලා තියෙනවා, අවධානය දැනිලා තියෙනවා. හැබැයි ආණ්ඩුවක් විදියට මේ අවධානය ගන්න නැහැ. මොකද හේතුව? කොවිඩ් 19ට මුවා වෙලා 19 අකුලලා 19 අවලංගු කරලා 20 ගේන්න තමයි වුණනවා තියෙන්නේ. ඒ කාවිනුවෙන්ද? කොවිඩ් අර්බුදයට විසඳුම් වශයෙන්ද? ජනතාවට තියෙන ආර්ථික ප්‍රශ්නයට බඩුමිල වැඩිවීමට ජීවන වියදමට විසඳුම් වශයෙන්ද? නෑ, ඒකකටවත් විසඳුම් වශයෙන් නෙමෙයි. තමන්ගේ අත්නෝමතික ඒකාධිපති වියරුව ජයග්‍රහණය කරගන්න. ඒ ජයග්‍රහණය කරගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් තමයි අද රාජපක්ෂවරු මේ 20ට මෙච්චර ප්‍රමුඛතාවයක් දීලා තියෙන්නේ.